අයි බෝුවන් දැනුම හොයෙන මගේයාලූ හැමෝටුම අපේ ශරීරය කියලා කියන්නේ හරිම අරුම පොදුම නිර්මාණය අපි එක්කෙක්කෙනාගේ ශරීර කෙනෙක්ගෙන් තව කෙනෙක්තු ගොඩක් වෙනස් ඉතිං දැන්ුපොන්්ි අතඔයාලට අරගෙනාවේ අපේ පුදුම හිතෙන ශරීරය ගැන ඔයාල නොදන්න දේවල් ටිකක් අරගෙන. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් රසවත් එකකක් වෙයි කියලා මත් ඔයා දැනු පොඩ්ිව සස්කරප් කර නැත්නම් දැම්මම සබස්ක්‍රයිප් කරමු ඉති වැඩි කතා නැතුව අපි යමු හඩියෝ එකට ඔයා නිකමටවත් ගණන් හදලා තියෙනවද අවුරුද්ධකට ඇහි පෙල්ලම් කියයක් ගහනවද කියලා. සාමාන්‍යයෙන් මනුස්සේක් විනාඩියට විස්සිවාතාවක් විතර ඇස්පිල්ලං ගහනවා. දැයි හොඳලමයි වගේ පෑනකුයි කොලයකුයි අරගෙන ගාන හදල බලන්න. එතකොට ඔයාලට එනවා අවුරුද්ධකට මනුස්සේ මිලියන දහයකට වඩා වැඩි ඇසිපිල්ලම් ප්‍රමාණයක් ගානෝ කියලා. පුදු මයිනේද. සාමාන්‍යයෙන් අපි වැඩිවියට පැමුණනාට පස්සේ උසේයනක නතර වෙනවා. ඒත් ඔොවල දන්නවද ඔයා මැරෙන කල්ම ඔයාගේ කන්දෙකයි නහයයි දික්වෙනවා කියලා. මේක මෙහෙම වෙන්න ඇයි. අපේ උසෑම නතර වෙන්නේ වැඩිවිට ආවයට පස්සේ අපේ අස්තිවර්ධනය අතර වෙන නිසා. ඒත් වැඩිවිට පැමලුණ කියලා කාඩිරේජ වර්තනය අතර වෙන රෑ. එ නිසා කාණේහා නාසේතියෙන කාටිරේජ දික්වෙනවා.ඒ වගේම කං විශාලවෙනයකට, ගුරුත් ආකර්ශණ බලයත් බලපානවා. ඔයා නිකමට හරි හිතල තියෙනවද අපේ ඇගේ කොච්චර තෙල් එත් නැත්තාම්මදය ඇතිද කියලා.ඉතිං සාමාන්‍ය මිනිහගේ ඇගේ තියන මේදය පාවිච්චි කරලා සබංකැට හතක් විතර හදන්න පුළුවන් කියලයි විත්‍යාඥෝ සඳහන් කරන්නේ එම් නිකමට හිතන්න ඌර එක කොච්චර තෙල් ප්‍රමාණයක් තියනව ඇතිද කියලා අපේ මොලය කියන්නේ හාරිම පොතුම දෙයක් ඔක්සිජන් සැපලමන අතර උනාට පස්සෙත් මිනිසාගේ මොලයට විනාඩි තුනක් හයක් අතර ප්‍රමාණයක් වැඩ කරන්න පුළුව ඒ කොහොමඋනත් මොලය කියන්නේ අපේ ඇගේ වැඩි පුරම වගේ ඔක්සිජන් ඕනි ඉන්ද්‍රියක් කුඩා අන්ත්‍රය කියන්නේ අපේ ආහාර ජීරණයට ගොඩක් වැදගත්වනගොටසා. ඉති ඔයා විශ්වාස කරනවද කුඩා අන්ත්‍රය ඔයාගේ උසට වඩා දිගින් වැඩි කිවොත් ඕ! කුඩා අන්ත්‍රය අඩි විසි තුනක් පමණ දිගින් යුක්ත වෙනවා ඉති ඔයා කල්පනා කරනව ඇති මේක අඩි විසි තුනක් දිගනා කොහොමද අපේ ඇග ඇතුළ තියෙන්නේෙ කියලා මේක ගොඩක් නැමීම්වලට ලක්වෙලා බැක් වෙලා තියෙන්නේ නිසයි මේක ඒවිදිහට ආහාර ජීරණ පද්ධතිය තුළ පිහිටන්නේ මිනිස් සිරුරක හැඇති අස්තිගණන දෙසිය හයක් ඔය විශ්වාස කරනවද මේ අස්තිගණනින් හතරෙන් එකක්ම තියෙන්නේ අපේ කකුල්ල කිවොත් අප හැඟඇ තුළේ ලේගමන්කරන්නේ රොතිරවාහිනී දෙකේ එති හිතන්න මේ රුදුරවාහිණි ඔක්කොම එළියෙට අරගෙන දිගමනිනවා කියලා ඒ එනදික අපට හිතාගන්න බැරි තරම්දිකක් ඒ සැතපුුම් හැටදාහකට වඩා වැඩිදික ඔය දන්නවද ඔයාට එක්කපාර හුස්මගන්නයි මොන හරි දෙයක් කන්නයි බෑ කියලා දැන්ඉතින් අද බත්කන්නගිහාම බෙක් ට්‍රයි කරන්න එපාහරිද දැනුත් මොනව හරි කනග වන්නාඉින්නේ පොඩ්ඩක් කල්පනාවෙන් බලන්නකු ඉතිං ඔයාගේ අත්දැකේම කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමුදක කරන්න එපා ඔයා කවදහරි ඔයාගේ මොලේ ප්‍රමාණය ගැන කල්පඩා කරලා තියෙනවද ඔයාගේ මොලේ තියෙන රැලි හා නැමුම් මුකුත් නෑ කියලා කිව්හොත් ඔයාගේ මොලේ හරියට කොට්ට වරේකට සමානවන තරම් පැතලි වෙනවා ඔයාගේ ආමාශයේ ආහාරජීරණයට අම්ල ශ්‍රාවය වෙනවා ඔයත් අන්නවද මේ අම්ල කොච්චර ප්‍රබරද කියලා මේ අම්ලවලට පුළුවන් ලෝහයක් පවා දිය කරලා දන්න අපිට ගෑස් ටයිටස් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ අම්ල හිස් බඩට ශ්‍රාවයවීම ඉති චුට්ටක් හිතන්න ලෝහයක් දය කරන්න පුළුවන් මේ අම්ලෙයි ඔයාගේ බඩවැල්වලට කොච්චරහානියක් කරනව ඇතිද ඔයාල හැමෝම දන්නවා අපි එකක් කෙනාට අනන්නෙවෙච්ච ඇගිලි සලකුණක් තියෙනවා කියලා ඒත් ඔයා විශ්වාස කරනවද මිනිස්සුන්ට අනන්නෙවුුණ දිවමොත්්‍රාවක් තියෙනව කියලා. ඒ කියන්නේ ඔයාගේ දිව වෙන කාටවත් නැති හරිම විශේෂ දෙවක්. ඔය තන්නවද ජීවිත කාලෙ තුළති. මිනිස්සේ කෙල ලීඩර් බිසි පන්දාහක් විතර හදනවා. ඔවු ඒ ප්‍රමාණි කොච්චර ලොකෝ ප්‍රමාණයන්ද කියනව නම් ඒ කියෙල ප්‍රමාණේ දාලා, පිහිඳු තටාකත් දෙකක් විතර පුරවන්න පොළොවා. අපේ ඇගේ අවයව කොඩක් තියෙනවා. ඒත් ඔයා දන්නවත අපේ ඇගේ තියෙන අවයාව ජලේපාකරොත් එක අව්‍යාවයක් ඇරෙන්න අනිත් හැම අව්‍යාවයක්ම කිලෙනවා. ඒ නොගිලින අව්‍යාවය තමයි පැෙනහලු. මේට හේතුව අපේ පෙනහලු ගර්ත කියල හඳුන්වට බැලුන් වගේ විය්හ මිලීන තුන් සයකින් පමණ යුක්ත වීමයි. ඒ වගේම අපි හොඳ සෞ්‍ය තත්ත්වයෙන් ඉන්නවන. ඒ වගේ වෙලාවකට පෙනහළුවල විසබීජ අංශුවක්වත් අඩංගුවෙන නැහැ. ඒකය නේ සෑයට සෑයක් ලීන්. ඔය දන්නවද අපේ ඇගේ තියන පොඩිම අස්තිය පිහිටන තැන. අපේ ක්ශරීරේ? කුඩා මස්තිය තියෙන්නේ අප අත්තරකානේ. ඒක ශ්‍රවණ අස්තියක් විදිහට ක්‍රියා කරනවා. මිනිසෙක් තමංගි ජීවිතකාලේ තුළ ශුක්‍රාණු කොච්චර ප්‍රමාණයක් හදනවද කියලා හුවොත්. කෙනෙක් කියයි ලක්ෂයක් කියලා. තවත් කෙනෙ කියයි මිලියනයක් කියලා. තවත් කෙනෙක් කියයි මිලියන සේයක් කියලා. තුවා දන්නවද ඇත්තතම පුර්ෂයෙක් විසින් ජීවිත කාලය පුරාවට ශුක්‍රාණු බිලියන පන්සිීකට වඩා නිපදමනෝ කියලා සහර කාන්තාව ඉපදනකොටම ගර්භාෂය දෙකක් සහිතව උපද ලබනවා කොහොම වනත් මේක ගොඩක් දුර්ලබ තත්ත්වය ලෝකෙ පුරා කාන්තාවන් දෙදා හකින් එක්කෙරෙක්්ට පමණක් මේ තත්ත්වය ඇතිවෙනවා සාහර්‍යයෙන් මිනිස් කාන්තාවකගේ ගැපිණි කාලය දින දෙසියාසුවා එහෙමත්ද තම් මාස දහයක් එත් ඔහෝ විශවාස්ස කරනවන දින තුන්සිය හැත්ත පහක ගැබිලි කාලයක් තිබුණු කාන්තාවක් ගැන ඇය ලොස් ඇජලිස්වල බියෝලා හන්ටනම් කාන්තාව දිකුම ගැබිලි කාලයක් ගැන කියපු නිසා මට හිතුුණ කෙටිම ගැබිලි කාලයක් ගැනත් කියන්න ඒක සති විසි දෙකක් වගේ චෝටි කාලයක් කොහොම වනත් සංකුලතාක් කිහිපයක් එක්ක එපදනු ඒ දරුවා වෛතවරුන්ට පින්සිත්ත වෙන්න දිවී කලවගත්තාගෝම නමුත් අඩුම ගැමිණි කාලයක් තියෙන ගොඩක් ගැබිණිකාන්තාවන් මේ ලෝකේ ඉන්නවා සමහරු කියනව මගේ හදවත ගැහෙන්න්නේෙත් ඔයා වෙනුව කියලා ඉතින් මම දැන් කියන්නේ යන්නේ දවසකට කොපමනවාරයක් හදවත ගැහැෙනවාද කියලා දෞසකට ලක්ෂවාරයකට ආසන්න ප්‍රමාණයක් ඔයාගේ හදදපතගහෙනවා සාමාන්‍යයෙන් මොලයේ බර රාත්තල් තුනක් පමණ වෙනවා හැබැයි කොහොමූුණත් පිරිමීන්ට කාන්තාවන්ට වඩා විශාල මොලයක් තියෙනවා හැබැයි කොහොමොනත් මොලේ බර වැඩි කියන්නේ බුද්ධිය වැඩිය කියන එක නෙවේ ඉරිසිාවටනවෙ හොඳේ කිව්වේ ඇත්තටමයි වීඩියෝක ැන ඔයාලට හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න එවගේම විඩියෝ එක බවැදගත් කියලා හිතනවනම් ඔයාගේ ආලුව එකත් සයක් කරගන්ඩා අමතක කරන්න එපා මේ වගේ ලස්සන වීඩියෝ එකකින් දැනුමවෝන්ටි ආයෙත් එන්නම් සුපතවසක්